්‍රධාන වශයෙන් අපට සන්තෝසයිකයන්ට මේ වෙන විට මේ රටේ ජනගහනයෙන්යට පනස්තුනක් පමණ ප්‍රමාණයක් එන්නත ලබාගෙන තියෙනවා. ඉවගේමයට හැට අටක පමණ ප්‍රමාණයක් මංහිතනවා මේ ව විට පළමු එන්නත ලබාගෙන තියෙනවා. ඒ අයට ඉදිරියේදී දෙවන එන්නත ලබාගැනීම හරහා අපි අඩුමගාන සියට හැටක් හැත්තාවක් වගේ ප්‍රමාණයකට ගැටලුවකින් තොරොව. මේ එන්නත් ලබාගැනීම අපිට බලාපොරොත්තුවෙන්න්න පුළුවන්. මේ තත්ත්වය තුළ රටේ පොදුවේ ගත්තහම රටේ විශේෂයෙන් අවධානන් සහිත ජනගානයෙන් වැඩිම කොටසක්ට ආරක්ෂාවක් ලබාදීම සිද්ධ වෙනවා. මේ ආරක්ෂාව දෙවිධයක් තියෙනවා. ශීරය තුළ සිදවෙන්නේ එන්නතින් සිදුවන්නේ ශරීරය තුළ ප්‍රතිශක්තියක් ගොඩනැගීම. ඒ ගොඩනැගුණු ප්‍රතිශක්තිය හරහා පළවෙනි ක්‍රියාවලිය තමා ඒ පුද්ගලයාට ඇතිවෙන්න පුළුවන් සංකූලතා සංකීර්ණතා අවමබීම හරහා ඒ පුද්ගලයන්ට මරණයට පත්වීමට තියෙන හෝ එවැනි දැඩි ආාධිත තත්ත්වන්ට ඇ පත්වීමට තියෙන ඉඩකඩ අවුම කරනවා ඒක තමා ගොඩනගීම හරාවෙන පළවෙනි ක්‍රියාවලි. දෙවැනි ක්‍රියාවලිය තමා තිශක්තිය වැඩි පුද්ගලයත් තුළ වෛරසේ යම් ප්‍රමාණයකට අඩාළ වෙනවා. ඒක හරහා එලියට දාන වෛරස් ප්‍රමාණයත් යම් ප්‍රමාණයකට අඩුවීමක් තියනවා. ඒක ප්‍රමාණයකට බලපානවා මේ රෝගය පැතිරීම වලක්වඩ. ඉතිං ඒකෙන් අදහස් කරන්න නැහැ එන්නත ලබාගැනීමෙන් රෝගය හැදීමෙන් වලකි නොය කියලා. ඒ නිසා, ි හැම වේම මතක තබාගත විත දෙ ඇත්තමා අපේ එන්නත ලබාගැනීමෙන් අපි යම් ප්‍රමාණයකට අපි ආරක්ෂාවෙනවා. ඉවගේම අපේ සමාජයේ ආරක්ෂා කරනවා. හැබැයි මේ රෝගය හැදනය එක නවතින්ඩනං අපේ සෞඛ්‍ය පුරුදු නිසි පරිදි පවත්වාගෙනය තමා වැදගත්ම වන්නේ.